කලින් සාමාන්‍ය මිනිස්සු පළවිය ඔබ වන්නේ මේ රටේ අපේ නීති ශාස්ත්‍රයේ අත්දැකීමකට මාත් වෙච්ච අපි ගත්තොත් එහෙම ලංකාවේ සමස්ත නීති පද්ධතියම විශ්වාසයේ උපරිම තීපු ශේෂ්ඨාධිකරණ ගත්තොත් එහෙම මේ රටේ අධිකරණ සීමාව පද්ධතිවල නායකත්වයේ දෙන මේ එතනින්ම පටන් ගත්තහම මේ මුළු උසාවියේ සංකීර්ණයෙන්ම පහළට මනස්වාස්තරයේ දක්වා තියෙනවා බලය ඒ වගේම අමාත්‍යංශ ලේකම්වරයෙකුට තියෙන බලය පොලිස් දේශ පොලිස් අධිකාරියෙකුට තියෙන බලය ඒ වගේම ප්‍රාදේශීය ලේකම් මට්ටම දක්වා තියෙන බලය රාජ්‍ය නිලධාරීන් අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙක් දක්වා ඒ නිල බලය ක්‍රියාත්මක කරන ගරු අගවිසුතුමා තමයි මේ නිල බලය ඉන්න ප්‍රධානම කෙනා ගරු අගවිසුතුමා දරන නිල තනතුරක ප්‍රභූත්වයත් එක්ක ගෞරවනීය විදිහට පරිණාමයක් කර ඊළඟ වෙන අතනතුමා ඒ කියන්නේ නිල බලයෙන් ගරුවා විනිශ්චයව ගත්තොත් මේ ශේෂ්ඨාධිකරණ මිනිසුතුමන්ලා ගරු අගවිනිසුතුමන් පාර්ලිමේන්තු මහලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරු අතිරේක ලේකම්වරු දේශ පොලිස් අධිකාරතුමන් ප්‍රාදේශීය ලේකම්තුමන් නිල බලයෙන් සාමාජික පදවිය පිළිබඳව බලයක් තියෙනවා ඒ නිල නිල නොනත් පදවිය දරන්නේ ඔබතුමන්ලා වගේ දේශක නිසා වටිනාකම තාමත්ම විශිෂ්ටයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාල අපේ මහාචාර්යතුමනේ විශ්වවිද්‍යාල මහාචාර්යතුමකටවත් මේක නිල බලය නෑ. ඒ තනතුර නිල බලයෙන් එන්නේ. මේක ගෞරවනීය සම්ප්‍රදායික අධිකරණ සංවිධාන පනතේ ගෞරවම අධිකරණ අමාත්‍යවරයාටමයි දෙන්න පුළුවන් අධිකරණ ජනාධිපතිතුමාවත් මේක දෙන්න බැහැ. ඒ නිසා මේක වටිනාකමක් තියෙනවා, ගෞරවයක් තියෙනවා. මේක ගත්තන් පස්සේ සමාජයේ ලොකු ආරක්ෂණයක් ඔබතුමාට ලැබෙනවා. ඒ කියන්නේ යම් කිසි විදිහට අපි ගත්තොත් එහෙම අපේ ආචාර ධර්මවල කුලවම මේ යනක සිද්ධි ගොඩාක් ගත්තාම එහෙම කලාකරුවෝ මේ තනතුරු දරනවා නම් මේ තනතුරේ ගෞරවයේ තාමත්ම ගෞරවයේ තනතුර පිළිගන්න ඒක ආරක්ෂා කරගන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද ඔබ සාම විසුරෙක් දැන් අර සාමාන්‍ය අපි දන්නවා ඔබතුමාල අපි හම්බ වෙන පස්සේ නේද මේ සමහර දෙවියන් අපට තියෙන විනෝදින් ඔක්කොම තියෙනවා. හැබැයි යම් කිසි විදිහකින් මේක මේ පොලිසියට හා සම්බන්ධ අධිකරණයට සම්බන්ධ කටයුත්තක් ඉදන් මේක ගෞරවනීය වටිනාකමකුත් තියෙන නිසා සමාජයට ආදර්ශයක් වෙන විදිහට මේ තනතුරු නාමයේ සාල්පා කරන්න කියන එක ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා ඔව් විමසන ආර්ණ්‍ය ඒ කියන්නේ ඔබතුමාලාගේ සාමාන්‍ය හැසිරීම රටාවෙන් අපි යම් කිසි තරහ යන්න පුළුවන් යම් කිසි විදිහකින් දේවල් නේද අපිට යම් කිසි ගැටුම් කලම දැන් මේක ඇත්තම ගැටුම් කලමනාකරණයක් නෙවෙයි ගැටුම් සමත කරන එක සමත බලයක් ඔබතුමාලාට තියෙනවා. ඔබතුමාලා විසින් සමාජයේ තියෙන ගැටුම් සමනය කිරීම සඳහා සාමනියෝජිතෙක් විදිහට මේ උපදේශක් දීමට යම් කිසි විදිහකින් මේ යම් කිසි ආරවුල් කිරීමක් සමතේ කිරීමට ඔබතුමාලාගේ නායකත්වය අදහස් මඟ පින්නෙම වැදගත්. අන්න ඒ සඳහා මේ තනතුරු මුළු දිවෙින්දම ලබා දෙන්නත් ගවර්නමෙන්තුමා තීන්දුව කළා තියෙනවා. ඔබ සියලු දෙනාටම මුළු දිවෙින්දම බලපාන සාමාජික පදවියක් ලැබෙනවා. ඒක ප්‍රාදේශීය වශයෙන් ඉස්සක් නෙවෙයි. ඒක මුළු ලංකාවටම කලාකරුවන් සේවය කරන්න පුළුවන්. ඕනම උතුරේ දකුණ නැගෙනහිර වයල්ද අතහිර ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. මුළු ඔබතුමා මුළු රටේම ජනතාව ආදරය කරන නිසා මුළු රටේම ජනතාවගේ ගෞරවයට පාත්‍රෙච්ච නිසා ඒ ගෞරවය තවත් වටිනාකමක් එක්කරන හොඳ කලාකරුවෙක් විදිහට සමාජයට සේවය කරන කුංචි දරුවගෙන් නම් පාසලේ අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවාගේ මේ ඇත්තම මේක ලොකුම සේවයක් ඉන්නේ පාසල් දරුවන්. ඔබතුමාලා හොයාගන්නේ යම් කිසි විදිහක විභාගයක් අනුමත කරගන්න යුරෝපස්සමක් ගන්න මේක බොහොම සත්භාවයෙන්ම මේ කාර්යය කරන්න. මොකද ඇත්තටම ඔබට ඒ ගෞරවයේ වටිනාකම දිය යුතුයි. ඔබ වගේ කෙනෙකුට මොකද ඔබ හොයාගෙන එනවා ඔබට නොදී තිබෙන දේ මාචන් ඒක අපේ පැත්තෙන් ප්‍රශ්නයක්. ඔබ ආයෙත් දෙන්න ඕන ඔබ සම්මතය කියනවා නේද මිනිස්සු මහජනතාවත් එක්ක ඔබ ඉඳලා අවුරුදු ගාණක් ඉඳලා පුඩා දරුවෙක්ගේ අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ මේ වගේ දෙයක් ඔබගෙන් සහතිකයක් ගන්නවා පස්සේ අපිට එහෙම දෙයක්වත් නැහැ කිව්වම අපිට පසුතැවිල්ලක් වෙනවා අපේ රටේ කරාකරුවන්ට අපි මේ යම් කිසි ගෞරවයක් පත්නාකමක් දෙන්නේ නැහැ ගෞරව ඔබට ලබන්න ඕනේ. ඒ නිසා මේක ගැන ස්වයන් වාර්ණිකුත් එක්ක මේක ගෞරවණීය මේ ගෞරවණීය වටිනාකම ආරක්ෂා කරගන්න ඔබට යම් කිසි විදිහකින් මේක පුරව ගන්න ආකාරය පිළිබඳව මම පොඩි පැහැදිලි කරන්න යන දැන් මේ තනතුර අයදුම් පත්‍රයක් පමණයි. මේක අපි හැමෝටම මේ විදිහ තමයි දෙන්නේ. මේ අයදුම් පත්‍රය ඔබ මේම පිළිවෙල කරලා මේක සූදානම් කරගෙන ග්‍රාම නිලධාරිතුමාගාවට යන්න ගාම නිලධාරි මහතාගේ සීල් එක ගහපුවම පොලිස් දෙපාර්තමේන්තුව ළඟම ඇති ඔබේ පොලිසිය ඒ කියන්නේ ඔබ ලියාපදිංචිලා තියෙන මැතිවරණයට ඡන්දවලට ලියාපදිංචිලා තියෙන ඔබේ ජීවත් වෙන පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිතුමා හම්බෙල කියන්නේ මෙන්න මේක ෆෝම් එක දීලා එතකොට එතුමාගේ සීල් එක ගහලා ඒ වගේම ෆින්ගර්ප්‍රින්ට්ස් කියන්නේ මේ ඇඟිලි සලකුණු සටහන් කරගන්නවා. ඒකට සති දෙකක් කාලයක් ගත වෙනවා. පොලිස් මූලස්ථානෙට යවනවා අදාළ පොලිස් ස්ථානෙට.
එතකොට පොලිස් මූලස්ථානට ගිහිල්ලා ඒ රිපෝට් එකෙන් සත්‍ය දෙකක් අවම කරනවා. සත්‍ය තුනක් කියන්නේ ඒක අපිට මාසයක් යනවා මේ වගේ එක. අවම සත්‍ය තුනක් කරන එක කරදරයක් කියලා හිතන්න එපා. මොකද අනිවාර්යයෙන්ම දැන් ඕනම ඔබ ගන්න විදේශීය තානාපති කාර්යාලයකට වීසා එකක් ගන්න ගියා. ෆින්ගර්ප්‍රින්ට්ස් කියන ඒවා තානාපති ලැබෙනවා. ඒක තමයි දැන් අලුත් සිස්ටම් එක. ඒක ඔබට කරලා දෙයි කිසිම ප්‍රශ්නයක් නැහැ ඔබ. ඔබ පොලිසියට යන්න ගියාම මේක ඒගොල්ලෝ සත්‍ය තුනෙන් ඔබට කරලා දෙයි. වැඩිම සත්‍ය තුනක් සත්‍යයක් කරුවට ඊට පස්සේ මේ ෆෝම් එකක් මේකට ඇටැච් කරගන්න. ඊට පස්සේ ඔබ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ඔබට දීලා තියෙන හැඳුනුම් පතක් කලාකරුවෙක් විදිහට ඒ හැඳුනුම් පතේ පිටපතක් මේක අමුණන්න. තමන්ගේ පුද්ගලික හැඳුනුම් පත අපේ ගත්තොත් එහෙම අනිවාර්යයෙන් ඒකේ සහතික කරන්න ඕන එක පාර්ලිමේන්තුවේ සහතික කරන්න ඒක අමුණන්න. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ඔබේ හැඳුනුම් පත සහතික කරලා අමුණන්න. අධ්‍යාපන සහතිකවල තියෙන ඔබට තියෙන අධ්‍යාපන සහතිකවල අමුණන්න. ඒ වගේම කලාවට යම් කිසි විශේෂයෙන් සඳහන් කරන්න ඕන නම් ඔබ ජාතික වශයෙන් සේවයක් කරලා තියෙනවා. යම් පිටුවක ඔබ දෙන දෙයක් කරලාමත් තමයි. ඒක අපි දන්නවා ඔබ තුමන්ලා අනුරාධපුරේ මෙතන ඉන්නවා. අනුරාධපුරේ විවිධ තැන්වල ඉන්න අපිට මේක රට පුරාම දෙන එකක් කියලා සියලුම නාට්‍යකරුවන්ට ප්‍රාසංගික කලාකරුවන්ට මේ දෙන්නේ අද අපි ඉන්නේ ඕන්නම ඒක වලට මෙතන තෝරගන්න. අපි තව ආයෙත් දෙනවා මාධ්‍යවේදීන් දෙනවා. ඒ වගේම අපි ක්‍රීඩකයන් දෙනවා රටට පදක්කම් දෙනවා. අපි ක්‍රීඩකයන් 100ක් කොල්ල අපි ක්‍රීඩා මාත්‍රිසත් එක්ක කතා කරනවා. ඕන්න වෙනම දෙනවා. මාධ්‍යවේදීන් වෙනම දෙනවා. මෙතන අදාළ කෙනෙක් කරන්නේ මොකක්ද තමයි නාට්‍ය හා ප්‍රාසංගික කලාකරුවන්ට විවිධ ආකාරයේ දායකත්ව දීපු කරන්නේ. ඒ නිසා ඒක වගේම අපි මාධ්‍යවේදීන් කීප දෙනෙකුට ආරාධනා කරා. ඔබම බලන්න ප්‍රශ්නයක් නැහැ. අපි ආයුධපත් අපි දැන් බෙදනවා. බෙදෙනකොට අපි ඒක අපේ මහාචාර්යතුමන් නැති එහෙම නැත්නම් අපි ගාමිණි මහත්තයා තින් අපි මේ හඳුන් මේකේ ආයුධපත් අරගෙන ගිහිල්ලා මේක ඔබතුමන්ලා පුරවල නැත්නම් ගාමිණි මහත්තයා හෝ එහෙම නැත්නම් අපි අනුරද මහත්තයා ඒ ඇයිද බාර දෙන්න. එතකොට අපි මේ සීලුම දෙකෙන්දා 150ක් ඉන්නවා. මේ 150 වෙනම තමයි මෙතුමගේ මේ වැඩ කිතුමන්මයි බාරුන් අධීක්ෂක විධායක එතුමන බාර දුන්නාම ඒක අපි තාමත් කෙටි කාලයක් තුළ සතියකින් දෙකක් වුණත් අපි සති දෙකක් ඇතුළත කොරම අපි සති දෙකක් ඇතුළත අපිට කරන එතුමාගේ අදවැසිය ලබා ගන්න විශේෂ අනුමැතියකින් ඔබතුමාලට මේක පිළිගන්න. ඒක තමයි මේකේ වෙන සිද්ධ වෙන දේ. අපිට වෙනම ආයෙ කතා කරන්න ඕනේ නැහැ. මේ එක එක්කෙනා නේද අපිට වෙනම දුරකථන දෙන්න ඕනේ. අපි දුරකථන අංකය දෙන්න වෙනම කතා කරන්න ඕනේ නැහැ. නමුත් අදිස්තරම කතා කරන්නේ නමුත් ගාමිණී මහත්තයා බාර දුන්නත් අපි කතා කරගන්න එහෙම ඒ විදිහට ඔබ ඒ පත්තිම දෙන්නේ එතමල්ලා. ඒක තමයි අපේ ගෞරවය අධිකරණ මාත්‍යංශයේ. මේ ආයතනපත කොහොමවත් අපිට අනිවාර්යයෙන්ම ඔබගේ මේක මේ සම්පූර්ණ කරලා ගන්න ඕනේ. ඒ ආයතනපත තමයි අපි බෙදන්නේ. මේක යම් ප්‍රොසෙස් එකක් තියෙනවා. ක්‍රියාවලියක් කියන්නේ මේක පිට කිසිම විදිහකින්වත් අපිට ඉෂුව කරන්න බෑ. මේක තමයි ඇත්තටම වෙන ක්‍රමවේදය. ඔබ දන්නවා මම හිතන්නේ ඔබ තේරුම් ගනින් කියලා. අපි මේ මේකේ කාර්ය කරන්නේ ඇත්තටම මමයි අපේ සමුදින මේ ඉමෝබියක්ෂමත්මයි වෙනත් කිසිම කෙනෙක් කරන්නේ නැහැ. මෙතුමා අපි සම්බන්ධ කරගත්තේ නාට්‍ය මැත්තෙන්. මෙතුමාට දෙන්න අපි දෙන්න ඉන්න ඕනෙලා කතා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මම හර්ෂදී අබේකෝන් අධිකරණ මාත්‍යංශයේ මාර්ග උපදේශක මෙතුමා සංගේ මෝබිය ආරක්ෂකතුමා නීතිස්ත අමතුමායි සම්බන්ධ කරලා එක මේ කියන සාම මිනිසුරු පදවි අංශය බාරගෙන මම කලාකරුවන් මාධ්‍යවේදීන් ක්‍රීඩකයන් ඒ සියලු දෙනාම සම්බන්ධීකරණය කරනවා. රට පුරාම ඔබ වැනි ගෞරව කළ යුතු පිළිගැනීම ලක්විච්ච අයට ඇමතුමාකින් ඒ කාර්ය සම්බන්ධීකරණය කරන්නේ මම. ඒ නිසා මේ මට කතා කරන්න ප්‍රශ්නෙ විසඳුමක් ඉන්නවා. හැබැයි තනිතනින් එවිල්ල ගෙනත් දෙන්න ඕනේ නැහැ. මෙතෙන්ද දුන්නාම අපිට ඇවිල්ලා අරන් යන්න පුළුවන්. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා ඕනෙ කතා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ.